දෙයියෝ බැලුවා වගේ මනුස්සයව එතනට එව්වේ නැත්තම් මට තමයි පල්ලතුරු පාර කන්න වෙන්නේ. හැබැයි ඉතින් සූර්ය බණ්ඩාරස දුන්න පනිෂ්මන්ට් එකට මං නම් හිතන්නේ ආයෙ උන් දෙන්න කවදාවත් ඔය පාර යන ගෑනු ළමයට මොනවාරි කියයි කියලා. හා එතකොට අර ඉස්සර අතින් පයින් ගහලා ප්‍රශ්න විසඳන්න බෑ කියලා කිව්වේ කවුද? උඹට දැන් ඒව ඔක්කොම අමතකයි නේද? දැන් අර සූර්ය බණ්ඩාරගේ ගැහිල්ල තමයි වර්ණනාව. දැන් එතකොට උඹ හිතන්නේ උන්ට මේ හොඳින් කියලා තේරුම් කරන්න පුළුවන් જાතිය උන් කියලාද? හන්නේ උඹ තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්. සූර්ය බණ්ඩාරසගේ වැඩ තහනම් කරන තැනට වැඩ සිද්ධ කරෙත් ඔන්න ඔය වගේ හේතුවක් නිසා තමයි. මං හිතන්නේ උඹට දැන් ඒක අමතක වෙලා. මේ නිම්මි උඹ දැන් හැම වෙලේම ඕක කියව කියව මාව හොද හොද මඩේ දාන්න හදන්න එපා. මගෙන් වැරද්දක් වුණා මං ඒක පිළිගත්තා. අනිත් එක මං සූර්ය බණ්ඩාරසට කතා කරලා සමාවත් ගත්තා. උඹනිකම් මේ පරණ දේවල් කියව කියව අර ගමේ ගොඩේ ඉන වට්ටියම්ම කෙනෙක් වගේ කියවනවා. හරි හරි. දැන් ඒ කතාව ඉවරයි. ඒක නෙමෙයි. උඹ සූර්ය බණ්ඩාරසට කතා කරලා ස්තුති කරේවත් නැද්ද? ස්තුති නම් කරා. හැබැයි ඉතින් මට ඕන ට්‍රැක් එකට වැටුන්නේ. ඒ කියන්නේ ප්‍රේමයේ මාවත දිහා හැරිලවත් බලලා නැහැ. හැරිලා බලන්න තියා එහෙම මාවතක් තියනවාද කියලාවත් නොතේරෙන ගානට මේ මිනිස්සයා ඉන්නේ.